අපි දැන් සාකච්ඡා කරන්න හදන්නේ ඒකක සහනාධාරයක සුබ සාධන ප්‍රතිවිපාකය පිළිබඳව ඔගලගේ ටියුට් එකේ පිටු අංක 29 තමයි අපි සාකච්ඡා කරන්න හදන්නේ. දැන් අපි ප්‍රස්තාරයේ ඉඳ තියෙනවා ඔයගොල්ලන්ට මම මේ ප්‍රස්තාරය ඇඳෙන විදිය දැන් පැහැදිලි කරන්න හදන්නේ. දැන් අපි මුලින්ම අපේ වක්‍රය ඇඳලා තිනවා ඉල්ලුම් සහ සැපියුම් වක්‍ර. ඒ ඉල්ලුම් මා සැපියුම් වක්‍රවල D වක්‍රයේ උඩරිම ඉල්ලුම් මිල ඔයාලා මාක් කරගන්න රුපියල් 50යි කියලා. ඔයගොල්ලන්ගේ ප්‍රස්තාරයේ අඩුපාඩු පුරව ගන්න ඕනේ. අපි එතන උපරිම ඉල්ලුම් මිල නම් මාක් කරගන්නවා රුපියල් 50යි කියලා. එතකොට අපිට පේනවා දැන් මේ ඉල්ලුම් මා සැපියුම් වක්‍ර ඡේදනය වෙලා සමතුලිතයක් බිහි වෙනවා. ඒ සමතුලිතයට අදාළව අපි මේ විදිහට අගයන් මාක් කරගමු. සමතුලිත මිල රුපියල් 25යි. සමතුලිත ප්‍රමාණය ඒකක 300යි කියලා මාක් කරගන්න D සහ S වක්‍ර ඡේදනය වන ලක්ෂයට අදාළ සමතුලිතය තමයි මේ මාක් කරගන්නේ. රයිට්. ඊළඟට අපේ ප්‍රස්ථාරයේ S1 වක්‍රය කියලා දීලා තිනු. දැන් මේ සහනාධාරයක් දෙන්නේ. සහනාධාරයක් දෙනකොට සැපයුම් වක්‍රය පහළට විතැන් වෙනවා. පහළට. එහෙම නැත්නම් අපි කියනවා දකුණට කියලා. දැන් S1 වක්‍රය විදියට මේ සැපයුම් වක්‍රය පහළට හේවත් දකුණට විතැන් වෙලා තිනවා. එතකොට ඕගොල්ලන්ගේ ප්‍රස්ථාර සටහනේ ඕගොල්ලන්ගේ නෝට් එකේ තියෙන ප්‍රස්ථාර සටහනේ පහළට විතැන් වුණා කියලා ඊතලයේ ගහලා නැහැ. නේද? එහෙමනම් ඔගොල්ල පහලට විතැන්වීම සම්බන්ධ වෙච්ච ඊතලෙත් දැන් ගහන්න ඕනේ. රයිට්. ඊළඟට අපිට පේනවා දැන් මෙන්න අලුත් සමතුලිතයක් බිහි වෙලා තියෙනවා. වෙනදපලේ අලුත් සමතුලිතයක් බිහි වෙනවා. S1 වක්‍රය සහනාධාරයට පසු සැපයුම් වක්‍රය සහ D වක්‍රය ඡේදනය වීම තුලින් ඇති වෙනවා නව සමතුලිතයක්. ඒ සමතුලිතයට අදාළව අපිට පුළුවන් පෙන්නුම් කරන්න සමතුලිත මිල නව සමතුලිත මිල රුපියල් 20යි. ඒ වගේම නව සමතුලිත ප්‍රමාණය ඒකක 360යි කියලා. හරි. දැන් එහෙමනම් ඕගොල්ලෝ නව සමතුලිත මිලත් සටහන් කරගන්න නව සමතුලිත ප්‍රමාණයත් සටහන් කරගන්න. හරි. අපි දන්නවා භාණ්ඩයක් වෙළඳපොලේ විකිණෙන මිල පාරිභෝගිකයා ගෙවන මිලට සමානයි. නේද? හැබැයි මතක තියාගන්න කොන්දේසිය තමයි භාණ්ඩෙට පනවල තියෙන බද්ද සැපයුම් කරු මතයි පනවල තියෙන්නේ. සැපයුම් කරු මත බදු පනවල තියෙන හෝ සහනාධාර දීලා තියෙන අවස්ථාවක වෙළඳපළේ මිල නැත්තම් සමතුලිත මිල කියන්නේ ඩිරෙක් නැත්තම් ඍජුවම පාරිභෝගිකයා ගෙවන මිලට. ඒ කියන්නේ වෙළඳපළේ තියෙන මිල නැත්තම් අපි කියන්නේ මාකට් ප්‍රයිස් එක කියලා සමතුලිත මිල පාරිභෝගිකයා ගෙවන මිලට සමානයි. මොන අවස්ථාවේදීද? බද්ද හෝ සහනාධාරය සැපයුම් කරු මත පනවල තියෙන අවස්ථාවක. රයිට්. දැන් අපිට මෙතන තව පොඩි දෙයක් අවබෝධ කරගන්න තියෙනවා. බලන්න මේ සහනාධාරයේ ප්‍රමාණය කොච්චරද? සහනාධාරයේ ප්‍රමාණය නිරූපණය කරනවා S වක්‍ර දෙක අතර සිරස් පරතරයේ. නේද? ඒ කියන්නේ මෙන්න මෙතන S වක්‍ර දෙක අතර සිරස් පරතරය අපිට උදාහරණයක් විදිහට පෙන්නුම් කරලා දිනවා. මේ S වක්‍ර දෙක අතර සිරස් පරතරය සහ ඒකක සහනාධාරයේ ප්‍රමාණය නිරූපණය කරනවා. මතක තියාගන්න සහනාධාරයටත් අපි පාවිච්චි කරන්නේ S අකුරමයි. හැබැයි ඒක පොඩ්ඩක් S අකුර ලියද්දි පොඩ්ඩක් වෙනස් කරලා ලියන්නත් මතක තියාගන්න. දැන් මේ අපි ටයිප් කරනකොට එහෙම ටයිප් කරන්න බෑ. මේ S අකුර ලියද්දි මෙතෙන්ට පොඩි ඉරිකෑල්ලක් ගහනවා. ඒ වගේම මෙතෙන්ටත් පොඩි ඉරිකැලක් ගන්න. ඔගොල්ලෝ ඒ වගේ S අකුරක් දැකලා ඇති. يعني මේ විදිහට සහනාධාරයට සම්බන්ධ වෙන S අකුර පොඩ්ඩක් අපි වෙනස් කරලා මේම S අකුරේ දෙපැත්තන පොඩි ඉරිකැලි දෙකක් ගන්නවා. එතකොට සාමාන්‍යයෙන් දන්නවා මේ කතාව වෙන්නේ සැපයුම කියන සංකල්පය ගැන නෙමෙයි සහනාධාරය කියන සංකල්පය ගැන. රයිට්. දැන් අපිට අපි නෝට් එකේ එහෙමනම් අපි සටහන් කරගන්නවා මේව සංගල වරානක් දාලා මේ ප්‍රමාණය සහනා ඒකක සහනාධාරයේ ප්‍රමාණයට සමානයි කියලා. හරි. දැන් මේ ගානට අනුව අපි බැලුවාම
අපිට පේනවා දැන් වෙළඳපොලේ මේ භාණ්ඩය විකිණෙන රුපියල් 20ට එහෙම නැත්නම් අපි කියනවා පාරිභෝගිකයා ගෙවන්නේ රුපියල් 20යි. එතකොට නිෂ්පාදකයාට ලැබෙන්නේ රුපියල් 20මද? දැන් තමයි ප්‍රශ්නේ තියෙන්නේ නේද? සහන ආධාරය දෙන්න කලින් නිෂ්පාදකයා භාණ්ඩේ විකුණලා රුපියල් 25ක් හොයාගත්තා. දැන් සහන ආධාරය දුන්නට පස්සේ නිෂ්පාදකයාට ලැබෙන්නේ රුපියල් 20ද? නෑ නේද? අපි දන්නවා නිෂ්පාදකයාට දෙපැත්තකින් ආදායම් ගලන් එනවා නේද? පාරිභෝගිකයාත් නිෂ්පාදකයාට සල්ලි දෙනවා. ඒ වගේම රජයත් සහන ආධාර විදියට නිෂ්පාදකයාගේ අතට සල්ලි දෙනවා. මේ තියෙන්නේ වෙළඳපොළ තුලදී පාරිභෝගිකයා විසින් නිෂ්පාදකයාගේ අතට දෙන මුදල. ඊට අමතරව රජයත් නිෂ්පාදකයාට සහන ආධාරයක් ලබා දෙනවා. එතකොට එහෙමනම් නිෂ්පාදකයාට ලැබෙන ශුද්ධ වටිනාකම හොයන්න නැත්නම් ශුද්ධ මිල හොයන්න ඕනේ නම් අපි කරන්නේ මොකද්ද? මේ පාරිභෝගිකයා විසින් නිෂ්පාදකයාට දෙන මුදලත් රජය විසින් ඒකකයක් සඳහා ලබා දෙන සහන ආධාරයත් දෙකම එකතු කරලා තමයි අපි නිෂ්පාදකයාට ලැබෙන මිල ගණනය කරන්නේ. එහෙමනම් මේ පාරිභෝගිකයා ගෙවන රුපියල් 20ත් ඒකක සහන ආධාරයත් දෙකම එකතු කරලා අපිට පුළුවන් මෙන්න මේ විදියට නිෂ්පාදකයාට ලැබෙන මිල ගණනය කරන්න. එතකොට අපිට බැලූ බැලමට පේනවා නිෂ්පාදකයාට රුපියල් 30ක මිලක් ලැබෙනවා. සහන ආධාරය දෙන්න කලින් නිෂ්පාදකයාට ලැබුණේ රුපියල් 25යි නේද? දැන් සහන ආධාරය දුන්නට පස්සේ නිෂ්පාදකයාට ලැබෙනවා රුපියල් 30. ඒකෙන් අපිට මොකද තේරෙන්නේ? මේ සහන ආධාරය දෙන එක පාරිභෝගිකයටත් වාසි වෙලා තිනවා නිෂ්පාදකයටත් වාසි වෙලා තිනවා. සහන ආධාරය දෙන්න කලින් පාරිභෝගිකයා රුපියල් 25ක් ගෙවලා තමයි මේ භාණ්ඩේ ගත්තේ. සහන ආධාරය දුන්නට පස්සේ දැන් පාරිභෝගිකයා ගෙවන්නේ රුපියල් 20යි. ඒ කියන්නේ පාරිභෝගිකයාට රුපියල් 5ක් වාසි. ඒ වගේම නිෂ්පාදකයාගේ පැත්තෙන් බැලුවොත් සහන ආධාරය දෙන්න කලින් නිෂ්පාදකයාට ලැබුණේ රුපියල් 25යි. දැන් සහන ආධාරය දුන්නට පස්සේ නිෂ්පාදකයාට ලැබෙනවා එක භාණ්ඩයකට රුපියල් 30ක්. නිෂ්පාදකයාටත් රුපියල් 5ක වාසියක් සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා අපි මෙන්න මේ විදිහට අපිට මේ පිළිතුරු ටික සාරාංශගත කරගන්න පුළුවන්. පුතේ ඔයගොල්ලන්ගේ ඩියුට් එකේ ප්‍රස්තාරයට පහලින් මේ ප්‍රශ්න ටික අහලා තිනවා. සහන ආධාරයට පෙර සමතුලිතය කොහොමද කියලා අහලා තිනවා. සහන ආධාරයට පෙර සමතුලිතය එහෙමනම් අපි උත්තරේ ලියමු. සමතුලිත මිල රුපියල් 25යි. සමතුලිත ප්‍රමාණය ඒකක 300යි කියලා පළවෙනි ප්‍රශ්නයේ උත්තර විදිහට ලියන්න. right දෙවෙනි ප්‍රශ්නේ තියෙන සහන ආධාරයට පසු සමතුලිතය අපි ඒකත් උත්තරේ ලියනවා. සහන ආධාරයට පසු සමතුලිතය කොහොමද දෙන්නේ? සමතුලිත මිල රුපියල් 20යි. සමතුලිත ප්‍රමාණය ඒකක 360යි. ඊළඟට ප්‍රශ්නයක් අහනවා. තුන්වෙනි ප්‍රශ්නේ සහන ආධාරයට පසු පාරිභෝගිකයා ගෙවන මිල. සහන ආධාරයට පස්සේ, ඒ කියන්නේ මෙන්න මේ සමතුලිතය තමයි දැන් පාවිච්චි කරන්නේ. සහන ආධාරයට පස්සේ පාරිභෝගිකයා ගෙවන මිල PB. ඒ ප්‍රශ්නේ උඩින්ම ලියාගන්න PB කියලා ලියන්න පොඩියට වරහන් තුල. දැන් එහෙනම් එතන කීයද අපි ලියන්නේ? රුපියල් 20යි. ඊළඟ ප්‍රශ්නෙන් අහනවා සහන ආධාරයට පසු සැපයුම්කරුට ලැබෙන මිල. සහන ආධාරයට පසු සැපයුම්කරුට ලැබෙන මිල කීයද? ඒකත් අපිට ලියන්න පුළුවන්. මේ තියෙන්නේ අපි හොයාගත් උත්තරේ රුපියල් 30යි. ඊළඟට පාරිභෝගිකයට ලැබෙන ඒකක සහන ආධාරයේ ප්‍රමාණය කීයද අහනවා. පාරිභෝගිකයට ලැබෙන ඒකක සහන ආධාරයේ ප්‍රමාණය කීයද පුතා? ඉස්සෙල්ලා 25ක් දීලා ගත්ත භාණ්ඩය දැන් පාරිභෝගිකයා ගන්න රුපියල් 20ක් දීලා. ඒ කියන්නේ පාරිභෝගිකයට රුපියල් 5ක වාසියක් දෙලා. ඒ වාසිය උනේ කොහමද? ඒකක සහන ආධාරයක් දීපු නිසා තමයි ඒ වාසිය ඇති උනේ. එහෙනම් පාරිභෝගිකයට වෙච්ච ඒකක සහන ආධාරයේ වාසිය රුපියල් 5යි. එහෙනම් එතන ලියන්න පුළුවන් පාරිභෝගිකයට ලැබෙන ඒකක සහන ආධාරයේ ප්‍රමාණය රුපියල් 5යි කියලා. නිෂ්පාදකයට ලැබෙන ඒකක සහන ආධාරයේ ප්‍රමාණය කීයද අහනවා. ඉස්සෙල්ලා 25කට විකුණපු භාණ්ඩය නැත්නම් ඉස්සෙල්ලා භාණ්ඩයක් විකම රුපියල් 25ක් නිෂ්පාදකයට ලැබුණා. දැන් එයාට රුපියල් 30ක් ලැබෙනවා. ඒ කියන්නේ එයාටත් එක ඒකකයක් සඳහා රුපියල් 5ක වාසියක් සිද්ධ වෙලා
එහෙනම් නිෂ්පාදකයන් ලැබෙන ඒකක සානාධාරයේ ප්‍රමාණය රුපියල් 5යි. right ඉතින් අපි ඔන්න පළවෙනි ප්‍රශ්න 6ට උත්තර ලිව්වා. ඉස්සරහට ආයෙත් මේ උත්තර අපි සාකච්ඡා කරමු. නමුත් මම මේ ප්‍රස්තාරයෙන්ම ඒ උත්තර ටික පැහැදිලි කරේ ඔයගලන්ට ප්‍රස්තාරය අඳිනකොටම මේ උත්තර ඔයගලන්ගේ මතකෙට එන්න ඕන නිසා. right දැන් ඊළඟට අපි මේ ප්‍රස්තාරේ අපේ නෝට් එකේ තියෙන ප්‍රස්තාරය විදිහට මේක ඉංග්‍රීසි අකුරු අපි නම් කරගන්නවා. මේ විදිහට අපිට ඉංග්‍රීසි අකුරු නම් කරගන්න පුළුවන්. ඔයගලන්ගේ ප්‍රස්තාරෙත් මේ විදිහටම ඇති. right දැන් අපි එක් එක් ප්‍රශ්නයට අදාළ පිළිතුරු තමයි සාකච්ඡා කරන්න සැරසෙන්නේ. සහනාධාරයට පෙර සමතුලිතය තියෙන නේද අපි ඒක ලිව්වා. සහනාධාරයට පසු සමතුලිතය අහන ඒකත් අපි ලිව්වා. ඊළඟට සහනාධාරයට පස්සේ පාරිභෝගිකය ගෙවන මිල අහලා තිබුණා අපි ඒකත් උත්තරේට ලිව්වා. සහනාධාරයට පස්සේ නිෂ්පාදකයට ලැබෙන මිල කීයද කියලා අහලා තිබුණා ඒකත් අපි ලිව්වා. ඒ ලියන අවස්ථාවේ බලන්න මේ විදිහට තව පොඩි පැහැදිලි කිරීමක් කරනවා. නිෂ්පාදකයට ලැබෙන මිල කොහොමද හොයන්නේ? නිෂ්පාදකයට හැමෝගෙන්ම ලැබෙන ටික එකතු කරලා නේද? නිෂ්පාදකයට දෙන්නේ සල්ලි ගෙවනවා. කවුද ගෙවන්නේ? එක්කෙනෙක් තමයි පාරිභෝගිකයා ගෙවනවා. අනිත් කෙනා තමයි සහනාධාරය රජේ විසින් ගෙවනවා. right පාරිභෝගිකයා නිෂ්පාදකයට රුපියල් 20ක් දෙනවා. රජේ විසින් නිෂ්පාදකයට එක එකකට රුපියල් 10ක් දෙනවා. පාරිභෝගිකයා දෙන 20යි රජේ දෙන 10යි එකතු කරාම නිෂ්පාදකයට එක එකකට රුපියල් 30ක් ලැබෙනවා. ඒ විදිහට තමයි නිෂ්පාදකයට ලැබෙන මිල අපි ගණනය කරේ. මේකත් ඕගොල්ලෝ පෙර වැඩක් විදිහට ලියාගන්න. right ඊළඟට අපි සාකච්ඡා කරන්නේ සහනාධාරයට පෙර නිෂ්පාදන අතිරික්තය කියන සංකල්පය පිළිබඳව. ඕගොල්ලෝ දන්නවා පෙර සංකල්ප ඕනම දෙයක් ගණනය කරන්නේ නේද? බද්දට පෙර තිබ්බ සංකල්ප අපි ඉතාමත් පහසුවෙන් ගණනය කරා. ඒ වගේ මේ සහනාධාරයට පෙරත් ඒ සාමාන්‍ය පිළිතුරුමයි එන්නේ. සහනාධාරයට පෙර කියන්නේ සහනාධාරයක් නැහැ කියලා හිතලා ගාන හදන්න ඕන. එහෙමනම් S වක්‍රයයි D වක්‍රයයි විතරයි තියෙන්නේ කියලා හිතලා ඒකට අදාළ පිළිතුරු අපි ඉදිරිපත් කරමු. එතකොට අපි දන්නවා නිෂ්පාදක අතිරික්තය කියන එක මොනම අවස්ථාවට අදාළ වුණාද? ඒක බද්දට පෙරද බද්දට පසුද සහනාධාරයට පෙරද සහනාධාරයට පසුද ඒ කිසිම දෙයක් අදාළ නැහැ පුතේ. නිෂ්පාදක අතිරික්තය සෑම විටම ගණනය කරන්නේ නිෂ්පාදකයට ලැබෙන මිලත් S වක්‍රයත් අතර පරතරය මගින්. නිෂ්පාදකයට ලැබෙන මිලත් S වක්‍රයත් අතර පරතරය මගින් තමයි නිෂ්පාදක අතිරික්තය පෙන්වුම් කරන්නේ. ඉතින් බලන්න මේ සහනාධාරයට පෙර නිෂ්පාදකයට රුපියල් 25ක් ලැබෙනවා. ඒ ලැබෙන 25ත් එයාගේ S වක්‍රයත් අතර පරතරය ආන්න අපි සලකනවා නිෂ්පාදක අතිරික්තය කියලා. එහෙමනම් පළවෙනි ප්‍රශ්නෙට සහනාධාරයට පෙර නිෂ්පාදක අතිරික්තය කියන ප්‍රශ්නෙට පිළිතුර වෙන්නේ මොකද්ද? මෙන්න මේ ත්‍රිකෝණය. මේ ත්‍රිකෝණය කියලා ලියන්න බෑනේ. ඒකට අදාළ වර්ගඵලය අපි ලියන්න ඕනේ. කොහොමද ලියන්නේ? C කොටසේ වර්ගඵලයත් D කොටසේ වර්ගඵලයත් එකතු කරාම තමයි නිෂ්පාදක අතිරික්තය ලැබෙන්නේ. right අර බදු පාඩමේ කරා වගේ හොඳට මතක තියාගන්න ඕගලගේ නෝට් එකේ සහනාධාරයට පෙර නිෂ්පාදක අතිරික්තය කියලා නම දීලා තිනෝ. ඒ නමට ඉස්සරහෙන් සමාන ලකුණ දාලා මේ ඉංග්‍රීසි අකුරු පිළිතුර විදියට ලියන්න. ඒ නමට ඉස්සරහෙන්ම සමාන ලකුණ දාලා පිළිතුරු ලියන්න. එතකොට අපිට මෙන්න මේ විදියට සහනාධාරයට පෙර නිෂ්පාදක අතිරික්තයේ පිළිතුර ලියන්න පුළුවන්. දැන් මම උත්තරේ යටින් ලියලා තිබුණාට ඕගොල්ලෝ මතක ඇතුව නමට ඉස්සරහෙන් සමාන ලකුණ දාලා මේ විදියට උත්තරේ ලියලා තියෙනවා. right ඊළඟට අපි සාකච්ඡා කරන්න යන්නේ සහනාධාරයට පෙර පාරිභෝගික අතිරික්තය. ඒකෙත් මට කියන්න තියෙන්නේ මොන අවස්ථාවේ වුණත් ප්‍රශ්නයක් නැහැ. පාරිභෝගික අතිරික්තය ගණනය කරන්නේ පාරිභෝගිකයා ගෙවන මිලයි D වක්‍රයයි අතර පරතරය මගින්. පාරිභෝගිකයා ගෙවන මිලයි D වක්‍රයයි අතර පරතරය මගින් තමයි පාරිභෝගික අතිරික්තය ගණනය කරන්නේ. එතකොට අපිට පේනවා පාරිභෝගික අතිරික්තය මෙන්න මේ ත්‍රිකෝණයේ වර්ගඵලයෙන් නිරූපණය කරනවා. දැන් අපි ඉංග්‍රීසි අකුරු වලින් උත්තරේ ලියන්න යන්නේ. එතකොට අපිට ලියත හැකි A කියන කොටසේ වර්ගඵලයත් B කියන කොටසේ වර්ගඵලයත් දෙකම එකතු කරාම පාරිභෝගික අතිරික්තය
ගණනය කරන්න පුළුවන් කියන්නේ. එතකොට අපිට මෙන්න මේ විදිහට පිළිතුර ලියන්න පුළුවන්. සහනාධාරයට පෙර පාරිභෝගික අතිරික්තය ලැබෙන්නේ A සහ B කොටසේ වර්ගඵලයන් එකතු කරහම. රයිට් ඊළඟට අපෙන් අහනවා ආර්ථික අතිරික්තය නේද? සහනාධාරයට පෙර ආර්ථික අතිරික්තය. අපි දන්නවා ආර්ථික අතිරික්තය ගණනය කරන්නේ පාරිභෝගික අතිරික්තයයි නිෂ්පාදක අතිරික්තයයි එකතු කරලා. එහෙනම් ඉතින් අපිට දැන් මේකේ උත්තරේ නිකන් බැලූ බැලමටම පේනවා නේද? ඒ කියන්නේ මෙන්න මේ ත්‍රිකෝණය ගත්තොත් මේ ත්‍රිකෝණය සහනාධාරයට පෙර ආර්ථික අතිරික්තය වෙනවා නේද? පාරිභෝගික අතිරික්තයයි නිෂ්පාදක අතිරික්තයයි දෙකම එකතු කරාම තමයි ඒ පිළිතුර ලැබෙන්නේ. එහෙනම් අපිට මෙන්න මේ විදියට සහනාධාරයට පෙර ආර්ථික අතිරික්තය ගණනය කරන්න පුළුවන්. රයිට් පිළිතුර වෙන්නේ මොකද්ද එතකොට? A ධන B ධන C ධන D. ඉතින් මේ පිළිතුරු සියල්ල පුතේ මතක ඇතුව මේ නමට ඉස්සරහෙන් සමාන ලකුණ දාලා ඉස්සරහෙන් ලියාගෙන යන්න. මට එහෙම ලියන්න බැරි මේ ප්‍රස්තාරය උඩින් ලියවෙනවා ඒ පිළිතුරු ලිව්වේ. රයිට්. ඊළඟට අපෙන් අහනවා බද්ධ සහනාධාරයට පස්සේ නිෂ්පාදක අතිරික්තය ගැන. නේද? බද්ධට සහනාධාරයට පස්සේ නිෂ්පාදක අතිරික්තය ගැන. රයිට්. අපි එහෙමනම් බලමු සහනාධාරයට පස්සේ නිෂ්පාදක අතිරික්තය කොහොමද ගණනය වෙන්නේ කියලා. රයිට්. දැන් අපිට පේනවා සහනාධාරයට පස්සේ වෙළඳපොළ සමතුලිතයක් බිහි වෙනවා මෙන්න මේ ලක්ෂය. නේද? දැන් ඒ ඒ සමතුලිතයට අදාළව අපිට පේනවා පාරිභෝගිකයා ගෙවනවා රුපියල් 20ක්. හැබැයි නිෂ්පාදකයාට රුපියල් 20ට වඩා මිලක් ලැබෙනවා නේද? පාරිභෝගිකයා ගෙවන 20ත් රජය ලබා දෙන සහනාධාරයත් දෙකම එකතු කරාම නිෂ්පාදකයාට ලැබෙනවා පුතේ රුපියල් 30ක මිලක්. ඒකේ තේරුම තමයි දැන් ඇත්තටම නිෂ්පාදක අතිරික්තයේදී නිෂ්පාදකයාට ලැබෙන මිල විදියට අපි සලකන්නේ රුපියල් 30ක මිල. එහෙමනම් දැන් නිෂ්පාදක අතිරික්තය ගණනය කරන්න ඕනේ අපි නිෂ්පාදකයාට ලැබෙන මිලත් S වක්‍රයත් අතර පරතරය මගින්. මේ තියෙන්නේ නිෂ්පාදකයාට ලැබෙන මිල, මේ තියෙන්නේ S වක්‍රය. එහෙමනම් නිෂ්පාදකයාට ලැබෙන මිලත් S වක්‍රයත් අතර මේ පරතරය මගින් නිරූපණය කරන්නේ මේ තියෙන්නේ මේ කොටසින් දැන් එහෙමනම් නිරූපණය කරන්නේ මොකද්ද? සහනාධාරයට පස්සේ නිෂ්පාදක අතිරික්තය. හැමතිස්සෙම මතක තියාගන්න නිෂ්පාදක අතිරික්තය බලන්නේ නිෂ්පාදකයාට ලැබෙන මිලයි S වක්‍රයයි අතර පරතරයයි. right එහෙමනම් අපිට පුළුවන් ඉංග්‍රීසි අකුරු වලින් මේ මේ කොටසේ වර්ගඵලය පෙන්නුම් කරන්න. B ධන, C ධන, D ධන, G කියන කොටස් වල වර්ගඵලය එකතු කරාම නිෂ්පාදක අතිරික්තය ලැබෙනවා. B, C, D, G. right. ඊළඟට අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ පාරිභෝගික අතිරික්තය. සහනාධාරයට පස්සේ පාරිභෝගික අතිරික්තය පිළිබඳව. දැන් අපි දන්නවා මේ භාණ්ඩයට වෙළඳපොලේ පාරිභෝගිකයා ගෙවන්නේ රුපියල් 20යි. එහෙමනම් පාරිභෝගිකයා ගෙවන මිලත් D වක්‍රයත් අතර පරතරය පාරිභෝගික අතිරික්තය වෙනවා. එහෙමනම් මෙන්න මේ ත්‍රිකෝණයම පාරිභෝගික අතිරික්තය බවට පත් වෙනවා. එහෙමනම් බලන්න A කොටසේ වර්ගඵලය, B කොටසේ වර්ගඵලය, C කොටසේ වර්ගඵලය, D කොටසේ වර්ගඵලය, F කොටසේ වර්ගඵලය එකතු කරා නම් අපිට පාරිභෝගික අතිරික්තයේ අගය ගණනය කරගන්න පුළුවන්. එතෙමනම් අපේ පිළිතුර මෙන්න මේ විදිහට අපිට ලියන්න පුළුවන්. නේද? සහනාධාරයට පසු පාරිභෝගික අතිරික්තය හැදෙන්නේ A B C D sorry A B C E F කියන කොටස් වල වර්ගඵලය එකතු කරාම විභාගයට ලියද්දී හැමතිස්සෙම ඉංග්‍රීසි අකුරුත් එක්ක ධන ලකුණු දදාම ලියන්න. ඊළඟට අපෙන් ප්‍රශ්නයක් අහනවා සහනාධාරයට පස්සේ ආර්ථික අතිරික්තය පිළිබඳව. අපි දන්නවා පාරිභෝගික අතිරික්තයේ සහ නිෂ්පාදක අතිරික්තයේ
එකතුව තමයි ආර්ථික අතිරික්තය වෙන්නේ. එතකොට ඔයාලට කලින් උත්තර දෙක දිහා බලලා තමයි පුතේ මේ උත්තරේ ලියන්න ඕනේ. කලින් බලන්න සහන ආධාරයට පස්සේ පාරිභෝගික අතිරික්තය ඒ ටික එහෙමම ලියනවා. ඒකට එකතු කරනවා සහන ආධාරයට පස්සේ නිෂ්පාදක අතිරික්තය. දැන් අපිට පේනවා පාරිභෝගික අතිරික්තය තියෙනවා A ධන B ධන C ධන E ධන F. නිෂ්පාදක අතිරික්තය තිබ්බේ කීයද? මේ B ධන C ධන D ධන G. එහෙනම් මේ ටිකට එකතු කිරීම දාලා ඒ ටිකත් ලියන්න. එතකොට ඕගලන්ට පේනවා B අකුරු දෙකකුත් C අකුරු දෙකකුත් තියෙනවා. අ B අකුරු දෙකක් ඕනේ නැහැ ඒකින්ද එකක් ලියනවා කියලා එකක් ලියන්න නම් හදන්න එපා. ඒ ඉන්න හොඳට මතක තියාගන්න B අකුරු පහක් ලියවෙන්න තිබ්බත් පහම හරි ලියන්න ඕනේ. හරි එහෙමනම් අපිට මෙන්න මේ විදිහට ආර්ථික අතිරික්තය ගණනය කරන්න පුළුවන්. මේ තියෙන්නේ අපේ සහන ආධාරයට පස්සේ ආර්ථික අතිරික්තය කීයද කියලා. A ධන B ධන C ධන E ධන F ඊට පස්සේ B ධන C ධන D ධන G මේ ඔක්කොම එකතු කරාම තමයි සහන ආධාරයට පස්සේ ආර්ථික අතිරික්තය අපිට ලැබෙන්නේ. ඊළඟට අපෙන් අහනවා පාරිභෝගික අතිරික්තයේ වැඩිවීම කොච්චරද කියලා. මේ තියෙන්නේ පෙර පාරිභෝගික අතිරික්තය පසු පාරිභෝගික අතිරික්තයත් සංසන්දනය කරාම මෙන්න මේ කොටසේ ප්‍රමාණයෙන් පාරිභෝගික අතිරික්තය වැඩි වෙලා තිනවා නේද? කලින් පාරිභෝගික අතිරික්තය තිබ්බේ ඒ ධන B විතරයි. සාන ආධාරයට පස්සේ පාරිභෝගික අතිරික්තය මෙන්න මේ කොටස දක්වාම විශාල වුණා. එවනම් මේ සාන ආධාරය නිසා පාරිභෝගික අතිරික්තය මෙන්න මේ කොටස් තුනේ ප්‍රමාණයෙන් වැඩි වෙලා තියෙනවා. ඒ නිසා අපිට ලියන්න පුළුවන් පාරිභෝගික අතිරික්තයේ වැඩිවීම C ධන E ධන F ප්‍රමාණයෙන් වැඩි වෙලා තියෙනවා කියලා. ඊළඟට අපි සාකච්ඡා කරන්නේ නිෂ්පාදක අතිරික්තයේ වැඩිවීම. මේ තියෙන්නේ නිෂ්පාදක අතිරික්තයේ වැඩිවීම. ඒක කොහොමද අපි ලබා ගන්නේ? කලින් නිෂ්පාදක අතිරික්තය, ඒ කියන්නේ සහන ආධාරයට පෙර නිෂ්පාදක අතිරික්තය තිබුණේ පුතේ මේ C ධන D විතරයි. සහන ආධාරය දීමෙන් පස්සේ නිෂ්පාදක අතිරික්තය විශාල වුණා මේ සම්පූර්ණ කොටස දක්වා නේද? ඒකේ තේරුම තමයි සහන ආධාරය නිසා මෙන්න මේ කොටස වැඩි වුණා කියන එක. එහෙමනම් සහන ආධාරය නිසා නිෂ්පාදක අතිරික්තයේ වැඩිවීම P ධන G කියන කොටසල වර්ගඵලයට සමාන වෙනවා. එතකොට අපිට නිෂ්පාදක අතිරික්තයේ වැඩිවීම B ධන G ප්‍රමාණයෙන් වැඩි වෙනවා කියලා කියන්න පුළුවන්. හරි ඊළඟට අපෙන් අහනවා රජයේ සහන ආධාර වියදම. දැන් හැමතිස්සෙම මේක හරි සරලව අපිට ගණනය කරන්න පුළුවන්. බදු පාඩමේ වගේම තමයි. ඒකකයක් සඳහා රජය දරන සහන ආධාර වියදම සෑම ඒකකයක් සඳහාම දරන්නේ. එතකොට ඒකකයක් සඳහා දරන වියදම මේ තියෙන්නේ ඒකකයක් සඳහා රජය දරන සහන ආධාර වියදම ගුණ කරන්න ඕනේ දැනට වෙළඳපොලේ විකිණෙන ප්‍රමාණය. ඇයි මේ සෑම ඒකකයක් සඳහාම රජය සහන ආධාර දෙන්න ඕනේ? ඒ කියන්නේ මේ ගානට අනුව නම් ඒකක 360කටම රජය සහන ආධාර ලබා දිය යුතුයි. එක ඒකකයකට රුපියල් 10 ගානේ ඒකක 360කටම රජයේ සහන ආධාර දෙනවා. ඒ නිසා අපි කියනවා මෙන්න මේ කොටසේ වර්ගඵලය මේ තියෙන්නේ ඒකකයක රුපියල් 10. මේ පැත්තට අපි ගත්තොත් අපිට පේනවා ලබා දෙන සහන ආධාරය ලබා දෙන ඒකක ප්‍රමාණය. ඒක 360කටම ඒකකයකට 10 ගානේ නේද? උත්තරේ රුපියල් වලින් ගත්තොත් 3600යි. අපි ඒ වුණාට ඉංග්‍රීසි අකුරු ආවේ පාවිච්චි කළා මේ උත්තරේ ලියන්න හදන්නේ. ඒ කියන්නේ වර්ගඵලය පෙන්වන්න හදන්නේ. මෙන්න මේ කොටසේ වර්ගඵලය ඒක රජය දරන සහන ආධාර වියදමට සමාන වෙනවා. එහෙනම් කොයි කොටස දෙන්නේ? B ධන C ධන E ධන F ධන G ධන H කියන ප්‍රමාණය. මෙන්න මේ විදිහට අපිට රජයේ සහන ආධාර වියදම නිරූපණය කරන්න පුළුවන්. ඊළඟට අපෙන් අහන අවසාන ප්‍රශ්නේ තමයි අහිමි වූ සුභ සාධනය කීයද? අහිමි වූ සුභ සාධනය කියන්නේ පුතේ
මේ සහනාධාර දීමේ ක්‍රියාව නිසා සමස්ත ආර්ථිකයටම සිද්ධ වෙච්ච පාඩුව කීයද? සමස්ත ආර්ථිකයටම සිද්ධ වෙච්ච පාඩුව. ඒක අපි කියන සුබ සාධන පාඩුව කියලා. අපිට පේනවා පුතේ මේ රජය දරන සම්පූර්ණ වියදමේ මේ රජය මේ ප්‍රමාණයක වියදමක් දරනවානේ. ඒ ප්‍රමාණයක වියදමෙන් මෙන්න මේ කොටස නිෂ්පාදක අතිරික්තයේ වැඩිවීමකට හේතු වෙනවා. මේ කොටස පාරිභෝගික අතිරික්තයේ වැඩිවීමකට හේතු වෙනවා. ඒ කියන්නේ රජය දරන සම්පූර්ණ වියදමේ මේ කොටස පාරිභෝගිකයට ගලාගෙන යනවා. මෙන්න මේ කොටස නිෂ්පාදකයට ගලාගෙන යනවා. හැබැයි රජය දරන සම්පූර්ණ වියදමේ මෙන්න මේ H කියන ත්‍රිකෝණයේ කොටස කාටවත් ලැබෙන්නේ නැහැ. රජය ඒකට වියදම් කරනවා. නමුත් ඒක ආර්ථිකයේ කාටවත් ප්‍රතිලාභයක් විදියට ලැබෙන්නේ නැහැ. එහෙනම් අන්න ඒ කොටසට අපි කියනවා අහිමි වූ සුබ සාධනය, පුහු පිරිවැය, ඒ වගේම ආර්ථික අතිරික්තයේ අහිමි වූ ප්‍රමාණය නැත්නම් සුබ සාධන පාඩුව කියලා අපිට කියන්න පුළුවන්. ඇයි ඉතින් මේ කොටසේ වර්ගඵලය අපිට පේනවා H වලින් තමයි නිරූපණය වෙන්නේ. රුපියල් ලගයක් වුණත් ගණනය කරන්න පුළුවන්. අපිට මේ විදිහට ලියන්න පුළුවන් ආර්ථික අතිරික්තය H කියන ප්‍රමාණයෙන් අහිමි වෙනවා නැත්නම් අහිමි වූ සුබ සාධනය H කියන ප්‍රමාණයක් වෙනවා කියලා. රයිට්. දැන් අපි මේ සාකච්ඡා කරේ වර්ගඵලයෙන් පිළිතුරු ලබා දෙන ආකාරය. නමුත් විභාගෙට බොහෝ අවස්ථාවලට අපිට ලබා දෙන්නේ ඉලක්කමින් උත්තර දෙන්න කියලා. ඉතින් මේ ප්‍රස්තාරයේ අපිට අවශ්‍ය ඉලක්කම් ටික පවා දැන් මම දීලා තිනවා. ඔගොල්ලෝ මේ ටික ඇතුළත් කරගෙන ඇති ඔයගොල්ලන්ගේ ප්‍රස්තාර සටහනට. අපි එහෙමනම් මේ සූත්‍ර පාවිච්චි කරලා නැත්නම් මේ වර්ගඵලයේම තමයි හොඳේ සූත්‍ර කියලා අමුතු දෙයක් නැහැ. මේ සාකච්ඡා කරපු දෙයම ඉලක්කම් වලිනුත් පිළිතුරු ලබා ගමු. රයිට්. එතකොට අපි ආයේ ගානේ මුලට යනවා. පිටුවංක 29 පළවෙනි ප්‍රශ්නයේ තියෙනවා සහනාධාරයට පෙර නිෂ්පාදක අතිරික්තය කියලා. ඉතින් ඒක ඉඳන් අපි ප්‍රශ්නේ උත්තර ලියමු. මෙතන අපි පළවෙනියට සාකච්ඡා කරන්නේ සහනාධාරයට පෙර පාරිභෝගික අතිරික්තය. ඒකේ තියෙන පිටුවංක 30 උඩම. දැන් එතන පුතේ බලන්න මේ සහනාධාර පාඩම වුණත් බදු පාඩමේ සූත්‍රෙම තමයි තියෙන්නේ නේද? ඒකේ තේරුම මොකද්ද? පාරිභෝගික අතිරික්තය කවදත් ගණනය කරන්නේ එකම විදිහට. ඒක මේ ගණන් බදුද සහනාධාරද උපරිම මිලද අවම මිලද කියලා කිසිම අදාළත්වයක් නැහැ. දැන් එහෙමනම් අපිට පේනවා සහනාධාරයට පෙර පාරිභෝගික අතිරික්තය ගණනය කරන්න පුළුවන් සූත්‍රය දීලා තිනු. ඕගොල්ලන්ටත් මේක කඩපාඩමේ තියෙන්න ඕනේ. දැන් හොඳටම ලියලා පුරුදුයිනේ. දැන් මේ සූත්‍රයට අපි අගයන් ආදේශ කරනවා. අපිට පේනවා උපරිම ඉල්ලුම් මිල 50යි නේද? සමතුලිත මිල රුපියල් 25යි. සමතුලිත ප්‍රමාණය 300යි. ඒත් මේක සාමාන්‍ය විදිහට මෙහෙම ගුණ සුළු කරාම අගයන් ආදේශ කළ සුළු කරාම පාරිභෝගික අතිරික්තය එනවා 3750. රයිට්. ඉතින් ඔයගොල්ලෝ පාඩම මම වීඩියෝ එක කරාට ඔයගොල්ලෝ පොඩ්ඩක් හිමීට පාඩම ඉගෙන ගන්න. වීඩියෝ ස්පීඩ් එක වැඩි නම් වීඩියෝ එක පෝස් කරලා ඊට පස්සේ ලියාගෙන ආපහු වීඩියෝ එක ප්ලේ කරන්න. රයිට්. ඊළඟට අපි සාකච්ඡා කරන්න හදන්නේ නිෂ්පාදන අතිරික්තය පිළිබඳ. සහනාධාරයට පෙර නිෂ්පාදන අතිරික්තය බලන්න. ඒකේ සූත්‍රය වෙනසක් නැහැ බදු පාඩමේ වගේමයි. දැන් මෙතන සමතුලිත මිල කියන්නේ පුතේ ඒ අවස්ථාවේ නිෂ්පාදකයට ලැබෙන මිල. කියන්නේ සහනාධාරයට පෙර නිෂ්පාදකයට ලැබෙන මිල තමයි මේ සමතුලිත මිල කියලා ලියලා තියෙන්නේ. ඉතින් බලන්න මේ සූත්‍රය ඉල මහා ලොකු දේවල් නෙමෙයිනේ. අපි මොකද්ද කියන්නේ නිෂ්පාදක අතිරික්තයද කියන්නේ? නිෂ්පාදකයට ලැබෙන මිලත් S වක්‍රයත් අතර පරතරය ගන්න. ඉතින් මේ ත්‍රිකෝණේ වර්ගඵලයනේ හොයන්න කියන්නේ. මෙතන තියෙන ඉලක්කමට කියන නම තමයි සමතුලිත මිල. මෙතන තියෙන ඉලක්කමට කියන නම තමයි අවම සැපයුම් මිල. මේ දෙක අතර වෙනස ගත්තා වැඩි කරන සමතුලිත ප්‍රමාණය. මේ ත්‍රිකෝණේ මේ පැත්තට තියෙන දිග ගන්න අපි මෙන්න මෙතන නේද? ඒ 300 නැත්නම් ඒ ඉලක්කමට කියන නම තමයි සමතුලිත ප්‍රමාණය. ඉතින් මේකේ සූත්‍ර කටපාඩම් කරන්න ඕනේ නෑ පුතා. මේ ඉලක්කම් ටික ආදේශ කරගන්න පුළුවන් වුණත් ඇති. රයිට්. හැබැයි සූත්‍රයට අදාළ විදිහට ආදේශ කරන්න ඕනේ. මෙන්න මේ විදිහට. 25 හරින බිඳුව අන්න එහෙමම ලියන්න ඕනේ. මෙතන හෙන ගැහුව වගේ එකපාරට 25 දාන්න බෑ. 25 හරින බිඳුව වැඩි කිරීම මේ පැත්තට තියෙන 300 බෙදීම 2. ඊට පස්සේ
තව පියවරක් ගිහිලා ඕනනම් සුළු කරලා මේ මේ පිළිතුරු අවසාන පිළිතුරු විදිහට ලබා ගන්න පුළුවන්. සූත්‍රෙත් ලියලා මේක අධ්‍යයන ආදේශ කරන්න පුළුවන් නම් වඩා හොඳයි. සූත්‍ර කඩපාඩම් නැත්නම් සහන මේ ඉලක්කම් විතරක් ආදේශ කරලා හරි පිළිතුරු ලබා ගන්න. ඊළඟට අපි සාකච්ඡා කරන්නේ සහන ආධාරයට පෙර ආර්ථික අතිරික්තය පිළිබඳව. right. දැන් අපි ඊළඟ ප්‍රශ්නේ තියෙන්නේ සහන ආධාරයට පෙර ආර්ථික අතිරික්තය. දැන් බලන්න මේක බදුද සහන ආධාරද කියලා අදාළ නැහැ. සරල තියරියමයි ඇප්ලයි වෙන්නේ නේද? ආර්ථික අතිරික්තය හොයන්නේ පාරිභෝගික අතිරික්තයයි නිෂ්පාදන අතිරික්තය එකතු වෙයි. right. ඒතර සහන ආධාරයට පෙර පාරිභෝගික අතිරික්තය අපි ගන්නේ කරලා තියෙනවා. නිෂ්පාදන අතිරික්තයත් අපි ගන්නේ කරලා තියෙනවා. ඒ දෙකේ එකතුව තමයි ආර්ථික අතිරික්තය වෙන්නේ. ඉතින් අපි අවසාන පිළිතුර කීයද? 7500. ඊළඟට අපි සාකච්ඡා කරන්නේ සහන ආධාරයට පසු නිෂ්පාදන අතිරික්තය බලමු. එක පාරිභෝගික අතිරික්තය වුණත් ප්‍රශ්නයක් නැහැ. සහන ආධාරයට පස්සේ පාරිභෝගික අතිරික්තය. දැන් සහන ආධාරයට පසු පාරිභෝගික අතිරික්තය කිව්වම සරල තියරිය. මොකද්ද තියරිය? ඒ වෙලාවේදී පාරිභෝගිකයා ගෙවන මිලයි D වක්‍රය අතර පරතරය ගන්න. දැන් බලන්න මේ වෙලාවේ පාරිභෝගිකයා ගෙවන මිල මේ අවස්ථාවේ පාරිභෝගිකයා ගෙවන්නේ රුපියල් 20. ඒකට අපි කියන්නේ නිෂ්පාද පාරිභෝගිකයා ගෙවන මිල. ඒ මිලයි S වක්‍රය මේ D වක්‍රය අතර පරතරය. ඒතකොට මේ පරතරය ගන්නේ. ඒතකොට මෙතනින් මෙතනට පරතරය ගනිද්දි මෙතන ඉලක්කමක් තියෙනවා 50 කියලා. මේ 50ට අපි කියන්නේ උපරිම ඉල්ලුම් මිල. මේ දැන් තියෙන 20ට කියනවා පාරිභෝගිකයා ගෙවන මිල නැත්නම් නව සමතුලිත මිල. මේ නව සමතුලිත මිල කියලා දැන් වැඩි කරන්න ඕනේ කීයෙන්ද මේ ත්‍රිකෝණයේ වර්ගඵලය නිගන්නේ. ඒතර මේ පැත්තට තියෙන දිග බලන්න නම් මෙන්න මෙතන තියෙන ඉලක්කමට යන්න ඕනේ. ඒ ඉලක්කමට කියන නම මොකද්ද? නව සමතුලිත ප්‍රමාණය. බලන්න සූත්‍ර නිකම්ම හැදෙනව නේද කියලා. රයිට්. දැන් එමනම් අපි සූත්‍රයට අගයන් ආදේශ කරමු. මේ පැත්තට 50න් 20ක් අඩු කරනවා. උපරිම ඉල්ලුම් මිල 50යි. නව සමතුලිත මිල 20යි. ඒතර 50න් 20ක් අඩු කරන්න ඕනේ. ඇසි මේ පැත්තේ දීන ඉලක්කමෙන් ගුණ කරන්නේ 360. අපි දන්නවා මේ දිග පළලින් වැඩි කරාම එන්නේ 4s කොටුවක වර්ගඵලය. මෙන්න මේ කොටුවේ වර්ගඵලය එන්නේ. දැන් අපෙන් අහන්නේ කොටුවක වර්ගඵලය නෙමෙයිනේ. ත්‍රිකෝණයක මේ ත්‍රිකෝණේ වර්ගඵලයයි හොයන්න ඕනේ. එහෙනම් දැන් මේ දිග පළලින් වැඩි කරලා ත්‍රිකෝණයක වර්ගඵලය හොයන්න ඕනින්ද අපි ඒක දෙකට බෙදමු. right එතකොට ඕගලන්ට උත්තරේ එනවා 5400ක් කියලා. ඕන්න මේ 5400 ගන්න පුළුවන් තවත් එක පියවරකට පස්සේ නේද? දැන් අපි මෙතන ලියනවානේ 50 ඍණ 20 කියලා. ඊළඟ පියවරේ ඕගලන්ට ඕන්න මෙතන සුළු කිරීම කරලා ඕගලන්ට පුළුවන් මෙතන 30 කියලා දාගන්න නේද? 30 වැඩි කිරීම 360 බෙදීම 2. ඊට පස්සේ උත්තරේ ගත්තත් තියෙන්නේ 5400යි. ඊළඟට අපි බලන්නේ නිෂ්පාදක අතිරික්තය පිළිබඳව. අපි මේක එහෙමම කතා කරනවා පුතේ. පාරිභෝගික අතිරික්තයේ වැඩිවීම පිළිබඳව තේමම සාකච්ඡා කරලා ඉමු. මුලින්ම දැන් පාරිභෝගික අතිරික්තයේ වැඩිවීම සාකච්ඡා කරලා ඉමු. දැන් අපිට පෙර පාරිභෝගික අතිරික්තයේ ලැබුණා 3750යි. සහන ආධාරයට පස්සේ පාරිභෝගික අතිරික්තය ලැබුණා 5400යි කියලා නේද? ඒකට එමනම් මේ දෙක අතර වෙනස ගත්තනම් අපිට පුළුවන් පාරිභෝගික අතිරික්තයේ වැඩිවීම කොච්චරද කියලා බලන්න. ඉතින් මේ මේ සූත්‍ර නම් මේවා සූත්‍ර නෙමෙයි නිකන් සරල අදහස් මේ ලියලා තියෙන්නේ. මේ සහන ආධාරයට පස්සේ 5400ක අතිරික්තයක් තියෙනවා. සහන ආධාරයට පෙර 3750යි. ඒ යගයන් දෙක අඩු කරාම අපිට ලැබෙනවා උත්තරේ 1650යි කියලා. ඊළඟට අපි සාකච්ඡා කරන්නේ සහන ආධාරයට පස්සේ නිෂ්පාදක අතිරික්තය පිළිබඳව. සහන ආධාරයට පස්සේ නිෂ්පාදක අතිරික්තය ගණනය කරන්නත් සාමාන්‍ය විදියටම තමයි තියෙන්නේ නේද? කොහමද ගණනය කරන්න ඕනේ? නිෂ්පාදකයාට ලැබෙන මිල බැලුවා. ඒ මිලත් S වක්‍රයත් අතර පරතරය නිෂ්පාදක අතිරික්තය වෙනවා. නිෂ්පාදකයාට ලැබෙන මිල 30යි. මේ පරතරය ගණිද්දි බලන්න ඕනේ අවම සැපියුම් මිල කීයද කියලා. මෙතන තියෙන අවම සැපියුම් මිල 0.1.
මේ ත්‍රිකෝණ වර්ග ඵලය ගණනය කරනකොට මේ දිගයි පළලයි බලන්න ඕනේ මේ පළල නිරූපණය කරන්නේ නව සමතුලිත ප්‍රමාණයෙන් ඒක 360යි දිග පළලින් වැඩි කරලා ත්‍රිකෝණයක් නිසා දෙකින් බෙදන්න ඒ දැන් එතකොට අපිට මෙන්න මේ විදිහට අගයන් ආදේශ කරන්න පුළුවන් නිෂ්පාදකයන් ලැබෙන මිල 30යි අවම සැපියුම් මිල 0.2යි නව සමතුලිත ප්‍රමාණය 360යි තොර සානාධාරයට පස්සේ නිෂ්පාදක අතිරික්තයක් අපිට ලැබෙනවා 5400ක් විදිහට සානාධාරයට පස්සේ පරිභෝග අතිරික්තය තිබෙත් 5400යි නිෂ්පාදක අතිරික්තය ලැබෙන්නේ 5400යි ඊළඟට අපි බලන්නේ නිෂ්පාදක අතිරික්තයේ වැඩිවීම කොච්චරද කියලා ඒකත් හරි සරලයි නේද කලින් නිෂ්පාදක අතිරික්තයයි දැන් නිෂ්පාදක අතිරික්තය අතර වෙනස තමයි මේ අහන්නේ ඉතින් සානාධාරයට පස්සේ නිෂ්පාදක අතිරික්තය තිබුණා 5400ක් සානාධාරයට කලින් නිෂ්පාදක අතිරික්තය තිබුණ 3750. එහෙනම් මේ දෙක අතර වෙනස ගණනය කරාම අපිට පුළුවන් නිෂ්පාදක අතිරික්තය කොච්චරකින් වැඩි වෙලාද කියලා පෙන්නන්න. 1650කින් නිෂ්පාදක අතිරික්තය වැඩි වෙලා තියෙනවා. ඊට ළඟ එක සහනාධාරයට පස්සේ ආර්ථික අතිරික්තය අපි ඒක සරලවම දන්නවා ආර්ථික අතිරික්තය කියන්නේ පාරිභෝගික අතිරික්තය නිෂ්පාදක අතිරික්තය එකතු කරලා. ඉතින් සහනාධාරයට පස්සේ පාරිභෝගික අතිරික්තය තිබ්බා 5400ක් නිෂ්පාදක අතිරික්තය තිබ්බා 5400ක්. මේ දෙක එකතු කරාම සහනාධාරයට පස්සේ ආර්ථික අතිරික්තය අපිට එනවා 10800ක් කියලා. අවසාන වශයෙන් දැන් අපි සාකච්ඡා කරන්න හදන්නේ රජේ කොයිතරම් සානාධාර වියදමක් දරනවද කියන එක. ඒක හරි සරලව අපිට සාකච්ඡා කරන්න පුළුවන්. එක ඒකකයක් සඳහා රජය ගෙවන සානාධාරය අපි ගුණ කරන්න ඕනේ වෙළඳපොලේ විකිණෙන භාණ්ඩ ඒකක ප්‍රමාණය. ඒක ඒකකයකට රජය කියන රුපියල් 10ක සානාධාරයක් දෙනවලු වෙළඳපොලේ ඒකක 360ක් විකිණනවා. විකිණෙන සෑම ඒකකයකටම රජය රුපියල් 10 බැගින් ගෙවන්න ඕන. එතන 360ක් විකිණනවා 360ටම රුපියල් 10 ගාණි ගෙවනවා. ඒක නිසා අපි කියනවා ඒකක සහනාධාරය අපි ගුණ කරනවා නව සමතුලිත ප්‍රමාණයෙන්. එතකොට අපිට ලැබෙනවා රජය දරන සම්පූර්ණ සහනාධාර වියදම කීයද කියලා. 3600ක් ලැබෙනවා. අවසාන ප්‍රශ්නය අහිමි වූ සුබ සාධනය කීයද කියලා අහන්නේ. ඒ කියන්නේ අහිමි වූ ආර්ථික අතිරික්තය කීයද කියලා. ඒක අපි දන්නවා දැන් මේ අහිමි වූ සුබ සාධනය ගණනය කරන්න පුළුවන් සරලම ක්‍රමය තමයි මෙන්න මේ h කියන කොටසේ වර්ගඵලය ගණනය කරන එක. දැන් මේක දිග බලල ගත්තා නම් හරි. නේද? මේක ත්‍රිකෝණයක්නේ. එයින්ද දෙකෙන් බෙදනවා මේ දෙකෙන් බෙදීම තියෙනවා මේ ත්‍රිකෝණයේ වර්ගඵලය ගන්නයි ඕනේ right දිග අපිට මේ පැත්තට ගමුකෝ උස හරි දිග හරි මොකක් හරි කියලා මේ පැත්තට අපිට පේනවා මේ දිග හරි උස හරි කියලා අපිට ගන්න පුළුවන් මේ ප්‍රමාණයට අපි කියන්නේ මොකද්ද මේ ඒකක බද්ධ නේද මේ ප්‍රමාණයෙන් නිරූපණය කරන්නේ ඒකක බද්ධ එහෙනම් මේ ඒකක බද්ධ අපි ගුණ කරන්න ඕනේ මෙන්න මේ පැත්තට තියෙන පළල මේ පළලේ ප්‍රමාණය මේ පළලේ ප්‍රමාණය ගන්නේ කොහොමද මේ බලන්න 300යි 360යි අතර ગેප් එක තමයි මේ පළල කියලා සලකන්නේ නේද එහෙනම් මේ පැත්තට බලන අපිට මේ තියෙන සමතුලිත ප්‍රමාණයන් අතර වෙනස මේ සමතුලිත ප්‍රමාණයන් අතර වෙනස ಗುಣ කරනවා ඒකක බද්ධයේ ප්‍රමාණය ත්‍රිකෝණයක් නිසා අපි අවසාන වශයෙන් දෙකෙන් බෙදනවා මේ තියෙන්නේ සූත්‍රය ලියලා ඒ විදිහට ඒකක සානාධාරය ඒකක බද්ධ නෙමෙයි සෝරි ඒකක සානාධාරය දැන් මේ ඒකක සානාධාරය ಗುಣ කරනවා සමතුලිත ප්‍රමාණයන් අතර වෙනසින් වැඩි කරනවා දෙකෙන් සමහරක් වෙලාවට මේ සාන බද්ධ මේ සානාධාරය කියන වචනයට බද්ධ කියලා කියවෙනවා මොකද අපි බදු පාඩමනේ ගොඩක් කතා කරලා තියෙන්නේ ඒ නිසා මේ වචනේ තාමත් නිතරම කියවෙනවා දැන් අපි මේක යගයන් ආදේශ කරමු මේ බලන්න ඒකක බද්ධ අපි ගණනය කරලා තින්නේ මෙතන තිබුණ රුපියල් මේක යගයන් පොඩ්ඩක් වෙනස් ඈ මේ යගයන් දෙක වෙනස් වෙලා තිනු මෙතෙන් දෙන්න ඕනේ 30
दहाय प्रमाणी दी बोत ओगोलंट पुलुवां मी हिस्वक्र देखा परतर एकधारे प्रमाण होयागा विस्स मे बेतर समतुलित प्रमाण अन्नतर वेनस गानी समतुलित प्रमाण अन्नतर वेनस गानी तुंसी हेटाई तुंसी अतर गैपेग हेटाती मीक अवसान वशेन सुलु करहाम दहाय वेडिकरन्नोने हेटे बेदन्नोने देखे दहाय वेहटा काय सीयै देखें बेदुहाम उत्तरे तुम सी मेन मे विद्यट अपीट पुलवांग अहिमी उप साधने वटिनाकम गणनीय कर ओगोलांगे नोट्स वल हेमतिस्सेम सूत्रे लियला अगेनु तादेश करन्न एतोट तमयि मे अभ्यासे ओगोल्लो हुदटम अवबोध करगन्न पुलुवां वे इतिन ओन्न मम पलवेनी अभ्यासे कियला दुन्ना सहनाधार पाडमे ओगोलंट तीस एक वेनि पिटुवेदी इनवा अभ्यासय देक ओयाला ए अभ्यासय तनियम करन्न दैन एक गानक हदन्न पुलुवन् नम् पुते गणन 100ක් හරි ඒ වගේව හදත හැකි උන්දි වෙනස් වෙන්නේ එකම දේ පුතේ ඉලක්කම විතරයි හදන පැටර්න් එක ඒවට අදාළ වෙන න්‍යායාත්මක කරුණ චුට්ටක්වත් වෙනස් වෙන්නේ ගණන් 100ක් තිබුණොත් ඒ 100 වෙනස් වෙලා තියෙන එකම දේ ඉලක්කම විතරයි හදන ක්‍රමය පොඩ්ඩක්වත් වෙනස් වෙන්නේ නැහැ ඒ නිසා ඉතින් ඕගලන්ට දෙවෙනි අභ්‍යාසය ඕගලන්ට තනියෙන් පහසුවෙන්ම කරන්න පුළුවන් හැමතිස්සෙම මතක තියාගන්න මේ බදු හෝ සහනාධාර සම්බන්ධයෙන් ගාණක් දීලා තිනවා නම් ප්‍රස්තාරයක් අඳින්න ඒ ප්‍රස්තාරයේ එක් එක් කොටස් හොඳට අඳුර ගන්න පුළුවන්කම ඇති කරගන්න එතකොට ඔයගලන්ට මේවා මේ මේ බදු සහනාධාර කියන්නේ ප්‍රශ්න නෙමෙයි ඒවා තියරි මේ කියන්නේ ඒවා පාඩමක් නෙමෙයි ඒවා හොඳ බොහොම සරල කාරණා විතරයි එන්න දෙවෙනි ප්‍රශ්නය ඔයාලා තනියම කරන්න මම ඔයාලට ඒකේ උත්තර ටික ඊළඟ වීඩියෝ එකේදී උත්තර ටික විතරක් මම දාන්නම් පැහැදිලි කරන්න තරම් දෙයක් නැති නිසා ඊට පස්සේ අපි 34 වෙනි පිටුවේ ඉඳන් සාකච්ඡා කරනවා මතකැතුව මේක හොඳට වීඩියෝ එක දෙතුන් පාරක් හරි බලලා මේක හොඳට අවබෝධ කරගෙන දෙවැනි අභ්‍යාසය 31 වෙනි පිටුවේ තියෙන දෙවැනි අභ්‍යාසය තනියම කරන්න